සද්ධාවන්ත පින්වත් ඔබ සියලු දෙනාට පින්වත්නි බෞද්ධ ධානාලිකාවේ මහනුවර මධ්‍යස්ථානයේ මගින් ඔබ වෙත ගෙන එන මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් ආරම්භ කිරීමටයි මේ සූදානම් වන්නේ පින්වත්නි අද දින මේ උතුම් සදහම් දේශනාව පැවැත්වීම සඳහා අප සිදු කළ ගෞරවනීය ආරාධනාව පිළිගෙන මේ උතුම් සදහම් මණ්ඩපය වෙත වැඩම කොට වදාළ මාවිල්මඩ ශ්‍රී විසුද්ධාරාමාධිපති පේරාදෙනිය පැණිදෙනිය श्री भारती विद्यायतन पिरिवेन परिवेनाधिपति पूजनीय कोलेलिये सुदस्सी मस्सामिन हंसेव अप सीलु दिनाम एक्व साधु नाद पवत्वा वंदना करमु साधु 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 පින්වත්නි අද දින මේ උතුම් සදහම් දේශනාවේ සිය පින්බර දායකත්වය ලබා ගන්නට යෙදෙන්නේ මහනුවර සියඹලාගස්තැන්න අංක 33න් එක දරණ නිවසේහි පදිංචි ඒජී අයිරංගනී මෙනවිය සහ ඒජී චන්ද්‍රා තාවුද මහත්මිය විසින් එසේනම් ඔබ අප කෙරෙහි මෙත් සිතින් මේ උතුම් සදහම් දේශනාව පවත්වන්නට ගෞරවනීය දේශකයන්න් වහන්සේට නමස්කාර පූරකව ආරාධනා කර සිටිමු අවසරයි ස්වාමීන් වහන්ස සාදු 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 සමන්ත චක්‍රවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධාම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඕචමේ භික්ඛවේ කාමානං අස්සාදෝ පංචිමේ භික්ඛවේ කාමගුණා කතමේ පංච චංකු විඤ්ඤේයා රූපායිත්තා කන්තා මනාපා තියරූපා කාමූපසංහිතා රජනීයා සෝත විඤ්ඤේයා සද්ධායිත්තා කන්තා පනාපමනාපා තියරූපා කාමූපසංහිතා රජනීයා ඝාන විඤ්ඤේයා ගන්ධා इत्था कंता मनापा पियरूपा कामूपसंहिता रजनीया जिह्वा विन्नेया रसा इत्था कंता मनापा पियरूपा कामूपसंहिता रजनीया खाय विन्नेया पोट्टभा इन्द्रा कंता मनापापिय रूपा कामूपसंहिता रजनीयाति कार्मिक सत्पुरुष वासनावंत पिन्नतुने अद बक पुरपस्वस्वा මාවිල්මඩ ශ්‍රී විසුද්ධාරාම විහාරස්ථාන ධර්ම මන්දිරයේහි පටිගත කරන රූපවාහිනී ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න සූදානම් වන අවස්ථාව ලෝතුරා බුදුරජාණන් වහන්සේ පින්නතුනි දේශනා කරන්නට යෙදුන උතුම් ශ්‍රී සද්ධර්මයෙන් විදක් අද අප ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ
දේශනා කළ ධර්මය සූත්‍ර පිටකයේහි කොටස් පහකට බෙදා දක්වනවා. එයින් මජ්ක්‍ධිම නිකායේහි මූල පඤ්ඤාසිකයේහි සිහනාද වග්ගයේහි සඳහන් වන මහා දුක්ඛ කන්ද සූත්‍රයට අදාළ වූ දහම් කරුණු කීපයක් අපි ශ්‍රවණය කරන සූදානම් වෙන්නේ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්වයා කෙරෙහි අනුකම්පාවෙන් පින්නතුනි දේශනා කළ ධර්මය ලෝක සත්වයා දුකින් මුදවන්න දේශනා කළේ. ඒ ශ්‍රී සද්ධර්මය අපේ ජීවිතයට පුහුණු පුරුදු කිරීම තුළින් අපේ ජීවිතයේ තියෙන දුක් වේදනා කරදර දුරු කරගන්න පුළුවන්කම තිබෙනවා. දවසක් භික්ෂුන් වහන්සේලා ජේතවනාරාමයේ වැඩ ඉන්නවා. උන්වහන්සේලා සිරිතක් වශයෙන් පින්නතුනි පින්නපාතේ වැඩම කරනවා. එදා භික්ෂුන් වහන්සේලා විශාල පිරිසක් ජේතවනාරාමයේ වැඩ ඉන්නවා. උන්වහන්සේලා දානය සඳහා ගම්නියම් ගම්මුස්සේ වැඩම කරනවා. ජේතවනාරාමයේ වැඩ වුණ භික්ෂුන් වහන්සේලා පිරිසක් පින්නපාතේ වැඩම කළා ටිකක් කල් වේලා ඇතුව. උන්වහන්සේලා කතිකා කරනවා අද අප ටිකක් කල් වේලා ඇතුවයි පින්නපාතේ වඩින්. ඒ නිසා අපට පුළුවන් වෙනවා මේ අසල තියෙන අන්‍ය තීර්ථකයන්ගේ අසපුවට වැඩම කරලා ඔවුන් හමු වෙලා ඔවුන් සමග සාකච්ඡා කරලා යන්න කාලය තියෙනවා කියලා. ඊට පස්සේ මේ භික්ෂුන් වහන්සේලා අර අසපුවට වැඩම කරලා අන්‍ය තීර්ථකයන් සමග සාකච්ඡා කරනවා. අන්‍ය තීර්ථකයන් කියන්නේ පින්නතුනි ශ්‍රමණයන්මයි. නමුත් ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමට පිටස්තරව අන්‍ය වූ ධර්මයක් ලෝකයාට කියා දෙමින් ඔවුන්ගේ ජීවිතේ රැහැගන්න කරගෙන යන දේශනාවක්. මේ සාකච්ඡාව අතරතුර අන්‍ය තීර්ථකයන් සඳහන් කරන භික්ෂුන් වහන්සේලාට මහණෙනි ලෝතුරා බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ දේශනාව තුළ ඇතුළත් කරනවා සඳහන් කරනවා ගෞතමයන් වහන්සේ මේ කාමය විදීම නැත්තං කාමය ප්‍රතික්ෂේප කිරීමක් පරිඤ්ඤං පඤ්ඤාපේති කාමයාගේ ප්‍රහාණය පනවනවා. රූපානං පරිඤ්ඤං පඤ්ඤාපේති රූපයාගේ ප්‍රහාණය පනවනවා. වේදනානං පරිඤ්ඤං පඤ්ඤාපේ වේදනාවගේ ප්‍රහාණය පනවනවා කියලා සඳහන් කළා. අපේ ශාස්තුන් වහන්සේ අපත් මයම්පි හාමානං පරිඤ්ඤං පඤ්ඤාපේම අපි කාමය කාම ප්‍රහාණය පනවනවා. මයම්පි රූපානං පරිඤ්ඤං පඤ්ඤාපේම අපි රූපයත් රූපයාගේ ප්‍රහාණයත් පනවනවා. මයම්පි වේදනානං පරිඤ්ඤානං පඤ්ඤාපේම අපි වේදනාවගේ ප්‍රහාණයත් පනවනවා. මේ නිසා
බුදුජානන් වහන්සේගේ අනුශාසනාවත් උන්වහන්සේගේ දේශනයත් අපේ අනුශාසනාවත් දේශනාවත් අතර කවරනම් විශේෂයක්ද? කවරනම් අධිපයෝගෝ උසස් බවත් කවරනම් විවිධත්වයක්ද කියලා අන්‍ය තීර්ථක ප්‍රශ්න කරනවා. පින්නතුනේ භික්ෂුන් වහන්සේලා මේ අවස්ථාවේදී බොහොම ධර්මදරයි විනයදරයි. නමුත් උන්වහන්සේලා මේකට පිළිතුරු දුන්නේ නැහැ. ඒ වගේම මෙය පිළිගත්තෙත් නැහැ, ප්‍රතික්ෂේප කරෙත් නැහැ. මොනවද? ප්‍රශ්න තුනක් ඇති වුණා. එකක් තමයි බුදුරජාණන් වහන්සේ කාමය නිරන්තරයෙන්ම ප්‍රහාණය පනවනවා. ප්‍රහාණය පනවන කියන්නේ කාමය ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම රූපය ප්‍රතික්ෂේප කරනවා. වේදනා ප්‍රතික්ෂේප කරනවා. එහෙම නැත්නම් කාමය විඳින්න එපා. රූපය විඳින්න එපා. වේදනාව විඳින්න එපා. භික්ෂුන් වහන්සේලා මේ කරුණු කාරණා හිතේ තියාගෙන දහවල් පින්ඩපාතයෙන් වැළකීලා බුදුරජාණන් වහන්සේ හමුවට යනවා. දාන වේලාවෙන් පස්සේ කියලා ස්වාමීනි මෙන්න මේ වගේ දෙයක් අන්‍ය තීර්ථක අපිට සඳහන් කළා කියලා. බුදුරයන් වහන්සේ මතක් කරනවා මහණෙනි ඔය අහලා තියෙන ප්‍රශ්නේ ඔහොම නෙමෙයි අහන්න ඕනේ. අහපු තැනම වැරදි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කාමයාගේ ආදීනව ආස්වාදයේ කවරේද? කාමයාගේ ආදීනවය කවරේද? කාමයාගේ නිස්සරණය කවරේද? මේ විදිහට මේ ප්‍රශ්න විචාරන්නට ඕන. රූපයාගේ ආස්වාදයේ කවරේද? රූපයාගේ ආදීනවේ කවරේද? රූපයාගේ නිස්සරණේ කවරේද? වේදනාවෙහි ආස්වාදයේ කවරේද? වේදනාවෙහි ආදීනවේ කවරේද? වේදනාවේ නිස්සාරණේ කවරේද? පින්නතුනි දැන් අපි බක්මහේ අවුරුදු කාලේ අවුරුදු සිරිය නරඹන්න කියලා හිතාගෙන තමන්ගේ නිවෙස් දොරට ගෙවල් වලට ආවා. 14 වෙනිදා 15 වෙනිදා බොහෝ දෙනා විහාරස්ථානෙට පැමුණා. බුලත් අරගෙන ආහාර පාන අරගෙන දුවා දරුවන් සමග ඒ වගේම වැඩිහිටියන් ඥාතීන් සමග පන්සලට එනවා. අපි අහනවා කොහොමද උපාසක අම්මා? හොඳයි. අවුරුද්ද සරුයි. ඒ වගේම ඈත පිට ඉඳලාව දුවා දරුවන්ගෙන් අහනවා කොහොමද අවුරුදු? නෑ ස්වාමීන් වහන්සේ ඉතින් අවුලක්නේ. අවුලක්නේ. අවුරුදු හොඳයි. වරතක්නේ. අවුරුදු හොඳයි. අවුරුදු පහු වෙලා ටික දවසක් ගියාට පස්සේ දවසක් දෙකක් දැන් අද 19 වෙනිදා. අද සමහර අයකින් අහනකොට දැන් ඉතින් කලින් නිමාඩු අරගෙන තමන්ගේ වැටුපත් කලින් අරගෙන ඊට අමතර උත්සව දීමනාත් අරගෙන වටා පිටාවෙන් ණයතියකුත් ඉල්ලගෙන ඇවිල්ලා දින ගන්න දැන් පහුවේගෙන යනවා. උපාසම කොහොමද අවුරුදු? අවුරුදු කෑමද? ඔව්. එහෙම හිතාගෙන තමයි ස්වාමීන් වහන්සේ දරුවෝ ටික ගෙදර ආවේ. එහෙම හිතාගෙන තමයි ඥාතීන්ටිය ගෙදරට එකතු කරගත්තේ අවුරුදු කණ්ඩ තමයි. ඒ වුණාට අවුරුදු අපිය කෑවා වගේ ස්වාමීන් වහන්සේ.
අපි වයි අවුරුදු කාලා තියෙන්නේ. අපි විවේකීව ඉන්න කියලා හිතාගෙන ආවා තමයි. නමු ස්වාමීන් වහන්සේ විවේකයක් නෑ වගේ. අවුලක් නැතුව නෙමෙයි අවුල් වගේ ස්වාමීන් වහන්සේ දැන්. අවුරුද්දට ගෙදර ඇවිල්ලා. කරදර ගොරක වැටුණා වගේ ස්වාමීන් වහන්සේ ආයේ වැඩට යන්නත් එපා. මම මොහේ තව දවස් ටිකක් නිවාඩු දෙන්නම්. සඳුදම යනවා එයි. නැහැ ඉතින් මේ මාසේ වැටු පාරන් ඉවරයිනේ. තවත් දවස් කීයක් ගෙවන්න තියෙනවද? පින්තුනි. ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ දක්වපු කරුණු අපේ ජීවිතයත් එක්ක එකතු කරලා බලන්න. අපි ගිය අවුරුද්දෙත් ඒක නෙවෙයිද කළේ? ඊට ඉස්සෙල් අවුරුද්දෙත් ඒක නෙවෙයිද කළේ? ණය ගන්නවා, පඩි ගන්නවා, මහන්සි වෙනවා, වෙහෙසෙනවා, සතුටු වෙනවා, දුක් වෙනවා, ආපහු යනවා. එක දෙයක් හැබැයි අමතක කරනවා. ඇයි අපිට හැමදාම මෙහෙම වෙන්නේ? ඇයි අපිට මෙහෙම හැමදාම දුක් විඳින්න වෙන්නේ? මේ විදිහට අවුරුදු ගානාවක් හිටපු අපේ සීය ආච්චි toy විදිහම අවුරුදු කාලා සතුට වෙලා සන්තෝෂ වෙලා විනෝද වුණා. අවසානේ මැරිලා ගියා. සතුටුනේ නැහැ, හැමදාම දුක් වුණා. සමහරට සඳු සරුවල් වුණා. අපේ අම්මා අප්පච්චි toy විදිහම තමයි සතුට වෙන්නේ, සන්තෝෂ වෙන්නේ. අපිත් එහෙමයි. ඒ නිසා පින්නතුනේ බුදුරජාණන් වහන්සේ කාමය නිරන්තරයෙන්ම ප්‍රහාණය කරන්නට, එහෙම නැත්නම් ඒක ඉවත් කළම දමන්නට අවවාද කළේ නැහැ. ඒක ක්‍රමානුකූලව ජීවිතයෙන් අත්විඳින්නේ කොහොමද කියලා කියනවා. උන්වහන්සේ මතක් කරනවා ඉස්සෙල්ලාම දාසේ අවුරුදු දවසේල කතා කළේ මොකක්ද? ස්වාමිනේ සතුටෙන් ඉන්නවා. හොඳයි අවුරුදු සරුයි. මොකක්ද මේ මතක් කළේ? මේ සඳහන් කළා අපි සතුටුනේ කොහොමද කියලා. චක්කු විඤ්ඤේයා රූපා ඉත්තා කන්තා මනාපා පිය රූපා කාමෝප සංහිතා රජනීය. පින්නතුනේ අපේ මුළු ජීවිතේ පුරාම අපි සතුටු වෙන්න කොහොමද කියලා හිතලා බලන්නකෝ. කාමයේහි අපේ විඳින කාමයේහි ආස්වාදයක් තියෙනවද? ඒ මොකක්ද කියලා අපි හඳුනා ගන්න ඕන. දැන් අපි සතුටුන අවස්ථාව බලන්න. කාමී ආස්වාදයක් තියෙනවද? ඒ මොකක්ද කියලා අපි හඳුනා ගන්න ඕන. කොහොමද අපි ආස්වාද විඳින්නේ? ඉත්තා. ඔය ඇස් දෙකෙන් මෙච්චර කාලයක් මොනවද කළේ? අපි කැමති කැමති රූප හොය හොයා ගියා. වෙන ඇස් දෙකෙන් කරපු දෙයක් තියෙනවද? නැහැ. අපි ඇස් දෙකෙන් කළේ මොකද්ද? කැමති කැමති රූප හොය හොයා ගියා. කැමති රූපයක් හම්බුනහම මොකද වෙන්නේ? ඉත්තා. කැමති රූපයක් හම්බුනා. අකමැති රූපයක් නම් අනිත්තා. කැමති නැහැ. ඒ දිහා බලන්නේ නැහැ. ඒ දිහා ඒක හොයන්නේ නැහැ. පියාග බලාගෙන යනවා. කැමති රූපයක් ලැබුණාම ඉත්තා කන්තා. ඊට මොකද කරන්නේ? ඒ රූපේ නැවත නැවත බලන්න ආසාවෙන් ඉවසනවා. ආය දවසක් මේ රූපේ බලන්න තියෙනවා හොඳයි කියලා ඉවසනවා. කොච්චර ළඟ හිටියත් අයින් වෙන්න කියන්නේ නැහැ. කොච්චර හරි වෙලා මූණ බලන්නේ නැහැ. තමන්ගේ ගෙදර තියෙන ඇහැ පිනවන මොනවද කියලා හිතා බලන්නකෝ. ඒ ඔක්කොම වෙළඳපොළේදී පරිසරයේදී කොහෙද හරි ඉත්තා මොනවද? කැමති රූප තමයි ඔය ගෙදර පුරවලා තියෙන්නේ. ජීවි අජීවි සියලු වස්තු තමන්ගේ මහත්ය, තමන්ගේ නොවන මහත්. ස්වාමියා බිරිඳ කොහෙන්ද ආවේ? ඉත්ත තමන් කැමති රූපය දැක්කා. ආන්ගේ රූපේ තමයි කාන්තා. ඉවසුවා. ඉවසලා මනාපා.
ඉවසුවා විතරක් නෙමෙයි මනාපා හිතෙන් නිතර නිතර ඒ රූපය දකින්න පටන් ගත්තා. සම්පූර්ණ රූපයෙන් දැක්කේ ඊට පස්සේ ඒ රූපය මිනිස්සෙක් නම් මිනිස්යාගේ රූපය සිහි කරනවා ඇස් කොහොමද කන් කොහොමද නාසය කොහොමද ආදී වශයෙන් රූපය මනාපා. ඒ වගේම තමන් භාණ්ඩයක් ගත්තනම් ඒ භාණ්ඩයේ එක එක අංග කොටස් ගැන හිතන්න පටන් ගන්නවා මනාපා. එහෙම මනාපේ වැඩි වෙන්න මොකද වෙන්නේ? ප්‍රියපදවනවා. ප්‍රිය රූපා ඒක දකින්න කැමති රූපයක් බවට පත් වෙනවා. ඒ දකින්න කැමති රූපය මොකද කරන්නේ? රූපය නිසා මොකද වෙන්නේ? කාමූප සංගිතා රජනීය. දැන් ඉතින් මේ රූපයත් එක්ක හිතන හිතන හැම සිතිවිල්ලක මොනවද පිරෙන්නේ? රාග සිතිවිලි පිරෙනවා. ආසාවන් ඇති වෙනවා. මිනිස්සෙක් නම් එයා කෙරෙහි ආදරයක් ඇති වෙනවා. ගෙදර තියෙන වාහනයක් නම් ඒ වාහනේට ආසාවක් ඇති වෙනවා. ඒ වගේම ගෙදර තියෙන ආහාරයක් නම් ඒ ආහාරයට ප්‍රිය බවක් පෙරේතකමක් ඇති වෙනවා. ගෙදර මේ සැරේ හදපු කෑම බලන්න මොනවද කියලා. ලොකු පුතා කැමති අහවල් දේවල් හැදුවා කේක් එකක්. දුව කැමති පැණිවලලුවට ඒක හැදුවා. ඒ වයින් නිමේද ගෙදර කෑම මේසෙ පිරලා තිබුණේ. අපේ මුළු ජීවිතේ මෙහෙමයි පිටතුනේ. අපිට ස්ථාරම්මණයක් ලැබුණාම ඒ විදිහට ඇසට අසු වූ ස්ථාරම්මණය අපි රූප ගේ පුරවලා තියෙනවා, එකතු කරවලා තියෙනවා. ඒ හැම එකක් පිළිබඳවම රාගය ඇති වෙනවා. ඊළඟට ගන්ධා, ශබ්දා. අපි කැමතිම ශබ්ද නෙමෙයිද අපේ මවගේ පියාගේ දරුවන්ගේ ඥාතියෙදී? ඒ අය අවුරුදු ගානකින් අවුරුද්දකට සැරයක් ඇවිල්ලා කතා කරනකොට අපිට මොකද වෙන්නේ? ඉත්තා ආ මම කැමතිම සද්දයාව අපේ දුව ඇවිල්ලා අපේ චූටි පුතා ඇවිල්ලා ළඟ නැත්තම් අවුරුදු වෙලාවේ මොකද කරන්නේ? ඕල් එකක් අරගන්නවා, දුරකථනයට යනවා, එවත්තන් ඉන්ටර්නෙට් එකට යනවා, මූණු පුතට යනවා. ගිහිල්ලා ඉත්තා කැමති ශබ්දය අහනවා. කන්තා ඒ ශබ්දය ඉවසනවා. මනාපා හිත හිතා ඉන්නවය ගැන තවත්. ප්‍රිය රූපා එය නැවත නැවත අහන්න ප්‍රිය කරනවා පිළිතුරු. ඒ විතරක් නෙවෙයි කාමූප සංගිතා රජනීය. ඒ අනුව ආසාවෙන් පිරුණු කාම සිතුවිලි රාග සිතුවිලි හදවතේ පුරව ගන්නවා. මේ විදිහට ගන්ධා, ගන්ධ සුවඳ කවදාවත් ගිහි ගෙදරක ස්වාමි බිරිඳ ඇවුනහම තමන් කැමති සුවඳ තමන් ගන්නෙ නෑ. තමන් කැමති සුවඳ නෙවෙයි ගන්නේ, තමන් කැමති සුවඳ ගන්නේ තමන්ට නෙමෙයි තමන්ගේ ස්වාමියාට. ස්වාමියා තමන්ට කැමති සුවඳ ගන්නේ තමන් ගන්න සුවඳ ගන්නේ තමන්ගේ බිරිඳට. තමන් කැමති සුවඳ එන්නුනේ තමන් ළඟින් නෙමෙයි, තමන්ගේ ආස කරන ආදරය කරන කෙනා ළඟින්. තමන්ගේ දරුවට සුවඳ දෙයක් ලබා දෙන්නේ දරුවට ඕන දෙන්නේ නෙමෙයි, එහෙනම් අම්මට ඕන දෙයි. බුදුගෙට ඇවිල්ලා පිටතුණි සුවඳ පත්තු කරනව හඳුන් කෝරු. බුදුහාමුදුරු කැමතිද? නැහැ. එහෙනම් තමන් කැමතිද? බුදුහාමුදුරු ළඟින් එන්න ඕනේ මම කැමති සුවඳයි. බුදු කුටිය සරසන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේට සම්බුද්ධ පූජාව හදන්නේ මොනවයින්ද?
බුදුරජාන් වහන්සේ කැමති ආහාර වලින්ද? නෑ. එහෙනම් මම කැමති ආහාර වලින්. පින්නතුනි බලන්න අපේ මුළු ජීවිතේම සකස් වෙලා තියෙන්නේ කොහොමද කියලා. මේකට කියනවා කාම ආස්වාදය කියලා. කාම ආස්වාදයක් තියනවද නැද්ද එහෙනම්? තියනවද නැද්ද? ආස්වාදයක් තියනවා. කාම ආස්වාදයක් තියනවා. එහෙනම් කාමනම් පරිඤ්ඤං පහාති. මේ කාමයාගේ ස්වභාවය සම්පූර්ණයෙන් ප්‍රහාණය කළා දාන්න පුළුවන්ද? එහෙම කරන්න නෙමේ බුදුරජාන් වහන්සේ සඳහන් කරන්නේ. එහෙනම් කාමයාගේ ස්වභාවය හඳුනා ගන්න. කාමයාගේ ස්වභාවය හඳුනා ආස්වාදය හඳුනා ගන්නවා. අපිට ආස්වාදයක් තියෙනවා කාමේ කොයිතරම් කාලයක්ද? ඒ කාම අරමුණ ඉත්තා. තමන් කැමති අරමුණක් වෙනකම්ම තියෙනවා. නේද? කාන්තා ඉවසන කම්ම තියෙනවා. මනාපා යහපත් විදියට හිතන කම්ම තියෙනවා. ප්‍රිය රූපා ප්‍රිය උපදනව කම්ම තියෙනවා. ඒ වගේම ඒ රූපේ ඇසුරු කරගෙන සද්දේ ගන්ධේ රසයේ ස්පර්ශයේ ඇසුරු කරගෙන රාග මිශ්‍රිත සිටිවිලි ඇති වෙනකන් ඒ තාක්ම මේ කාමයේ මොකද්ද? ආස්වාදයක්. ඒ තාක්මික ආස්වාදයක්. හොඳටම තේරුම් ගන්න ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ කාමයේ ආස්වාදයේ ආදීනවයක් වෙන්නේ කොහොමද කියලා. ආස්වාදේ බොහොම ටිකයි තියෙන්නේ. අවුරුද්දේ පළවෙනි දවසේ 14 15 යන්තම් තිබුණා. ආදීනවේ මොකක්ද? පින්නතුනි දැන් අවුරුදු ඉවර වෙලා හරිෂෝ හරි සතුටෙන්ද වැටට යන්නේ? ලස්සන ලොකු ගයක් හදලා තියෙනවා. රැකියාව කරන තැන පුංචි මුඩුක්කු කාමරයක ඉන්නවා. ගෙදර විශාල නාන කාමරයක් තියෙනවා. රැකියාව කරන තැන නිකම්ම ටැප් එකකින් නානවා. දැන් මේ ආසාවෙන්ද කරන්නේ? නෑ. එහෙනම් තමන්ගේ නෝනව රැහගන්න ඕන. තමන්ගේ මහත්යව රැහගන්න ඕන. තමන්ගේ දුව පුතාව පෝෂණය කරන්න ඕන. මේත අවුරුදු ගානකට ඉස්සර වෙලා ඉස්තාරම්මණයක් ලැබුණනේ. ආන්ගේ ඉස්තාරම්මණය කාන්තා මනාපා පියරූපා කාමෝප සංගිතා රජනීයා කියලා ගෙදර අරන් ආපු නිසා නේද උදේ පාන්දර සීතලේ වෙවුලේ වෙවුලේ වැට්ට යන්නේ. ඒ වගේම ගැහි ගැහි ඈත එපිට ගිහිල්ලා දුක් විඳින අවුවේ පින්නේ වැස්සේ වැඩ කරන්නේ. තමන්ගේ ලස්සන ගයක් තියාගෙන අර වගේ පුංචි කාමරයක ළඟින් නිදනවා කියන්නේ නැහැ කියලා ළඟින. ඉන්නවා කියන්නේ නැහැ නේ ළඟිනවා. ඇයි සැප විඳිනවා? එහෙනම් ඕක තමයි මහණෙනි කාමෙහි ආදීනෝ. කදාදීනවේ. ඔය කරන හැම දෙයක්ම ඇහැ පිනවන්න ගිහිල්ලා විඳින දුක්, කන පිනවන්න ගිහිල්ලා විඳින දුක්, නාසය දිව ශරීරේ පිනවන්න ගිහිල්ලා විඳින දුක්. එහෙමනම් කාමයාගේ ආස්වාදයක් තියෙනව නැතුව නෙවෙයි. හැබැයි ආස්වාදේ ඒ වගේම ආස්වාදේ හඳුනා ගන්න ඕන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මොනම අවස්ථාවකවත් කාමය ඉවත් කරන්න, කාමයෙන් අයින් වෙන්න කියලා, කාමයේ හැසිරෙන්න එපා කියලා නෙවෙයි කියන්නේ. කාමයේහි ආස්වාදයේ දකින්න, ඊළඟට කාමයේහි ආදීනවයක් දකින්න. අපි ওই දෙක නම් සාමාන්‍යයෙන් කරගෙන යනවා. ඒ වුණාට ඉවත් වෙන්න දන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා කාමයේ නිස්සරණ. කාමෙන් ඉවත් වෙන්නේ කොහොමද කියලා. චන්ද රාග විනයෝ චන්ද රාග පහානෝ. ඇහැට රූපයක් හසු වුණහම ඒ රූපය තමන් කැමති එකක් නම් ස්ථාරම්මණයක් නම්, ඒ වගේම ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන
අරමුණක් ලැබුණහම ඒක ස්ථාරම්මණයක් නම් ඒ නිසා ඒක ඉවසලා ඒක ගැන හිත හිතා එය ප්‍රිය බව සලකාගෙන ඒ ප්‍රිය වූ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශය නිසා තමන්ට සුඛයක් සැපයක් ඇති වෙනවා නම් සෝමනස්ස සතුටක් ඇති වෙනවා නම් ඒ සෝමනස්සය ඒ සැපය හඳුනාගෙන ඒ නිසා ගලාගෙන එන කාමයාගේ ආදීනවත් හඳුනගන්න උදේ ඉඳන් රෑ වෙනකන් වෙහෙසිලා මහන්සි වෙලා මට ගයක් හදන්න උනා. ඒ වගේම නොකා නොබී සීතලේ වෙවුල වෙවුල රැකියාවක් කරන්න උනා. මේ විදිහට කරන සියලු දේවල් ආදීන උනා. එහෙනම් දැන් අර ඇසට හසුණු ස්ථාරම්මණය හඳුනාගෙන ඒක මොකද්ද වෙන්නේ කියන්නේ චන්දරාගේහි හික්මීමක් විනයෝ වින්නතුනි අපි කියනවනේ දැන් සිල් සමාදන් වෙන්න අට සිල් සමාදන් වෙන්න ඉස්සර පංචසිල් සමාදන් වෙනකොට අපි මොකද්ද කියන්නේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි ඉතින් අපි ප්‍රාණඝාතයෙන් වළකින්න මුළු ජීවිත පුරාම පොරොන්දු වෙනවා ශික්ෂාපදයක් සමාදන් කරනවා සිල් සමාදන් වුණාම ප්‍රාණඝාතයෙන් වෙන් වෙනව විතරක් මේ සත්වයින්ට කරුණා මෛත්‍රී දක්වන්නත් පුරුදු වෙනවා අදින්නාදාන කාමීසු මිච්ඡා සිල් සමාදන් වුණ වෙලාවේ අබ්‍රහ්මචර්යා කාමී විඳිනවා හැබැයි තමන්ගේ ස්වාමියාට ස්වාමි දියණියට මම සීමා කරගන්නවා සිල් සමාදන් වුණාම දෙන්නම අබ්‍රහ්මචර්යා වේරමණී දෙපැත්තකට වෙලා ඉන්නවා එහෙනම් අපේ කාම රාගයාගේ විනයක් තියෙන්න ඕන පළව කොටම විනය දියුණු කරගත්තාම මොකද වෙන්නේ පංසීල් රකින හොඳ බෞද්ධයෙක් වෙනවා දැන් ඔයත් කල්පනා කරලා බලන්න වැඩිපුරම කරදර නැත්තම් කාමයාගේ ආස්වාදයේ විඳින්න ගිහිල්ලා කාමයාගේ ආදීනවය දැන් අනුභව කරන්නේ කාමරාගයාගේ හික්මීමක් විනයක් ඇති නොවුන නිසා නෙවෙයිද කියලා. මොකද්ද මම මේ කියන්නේ? අපිට කම්සප විඳින්න ගිහියන් වශයෙන් සීමාවක් තියෙනවා. ඒ සීමාව ඉක්මවා ගිය නිසා කරදරය වැඩි වෙලා තියෙනවා. නැද්ද? කරදර වැඩි. හික්මීමක් තියෙනවා කරදර නැ අඩුයි නමුත් නැතුව නෙමෙයි. හික්මීමක් ඇති වුණාට අපි නැවත නැවත සසර ඉපදෙමින් මැරෙමින් යන ගමන නතර වෙලා තියෙනවද? නැහැ. ඒ නිසා මේ ගමන දුකක්ද නැද්ද? දුකයි. අපි හික්මීමෙන් හොඳට සිල්වත්ව ගුණවත්ව ඉන්නවා. අද සිල් සමාදන් වුණා. බණ භාවනා කරනවා. අපේ හික්මීමක් තියෙනවා අපේ ඇස පිනවන්නේ එච්චර යන්නේ කන පිනවන්නේ නාසයේ දිව මේවා හික්මවාගෙන තමයි පිනවන්නේ දැන් අද අපි පන්සල්ලාවේ පසිතුරම් පිනව මෙහි හික්මවාගෙන නෙමෙයිද අදත් අපි ගෙදරින් ඉඳලා ලස්සන රූප බලවල හිටියානම් සීමාවක් තිබා අද පොයේ දවසේ මම ඒකට යන්නේ නැහැ සීමාවක් තියන්න නේ අද මම වෙන්ද වගේ නටන්න ගයන්න වයන්න යන්නේ නැහැ සීමාවක් තියාගත්තා. ඒකට කියන්නේ විනය කියලා. බුදුරජාන් වහන්සේ මතක් කරන හේනම් පළමු කොටම රාගයාගේ සීමාවක් තියාගන්න. කාමී සීමාවක් තියාගන්න. හික්මීමක් තියාගන්න විනයෝ. ඊළඟට කාම රාග පහන. මේක දිගටම පුරුදු කරගෙන යනකොට මොකද වෙන්නේ? කාමයාගේ ප්‍රහාණය සිද්ධ වෙනවා. අන්න. එතකොට මොකද උනේ? කාමය සම්පූර්ණයෙන්ම උදුරලා දැම්මා උගුල්ලලා දැම්මා දුක්ඛ සත්‍ය වශයෙන් හඳුනගත්තා දුකට හේතුවක් තියෙන බව දැනගත්තා ඒ තමයි අපි ළඟ ඇති වෙන තණ්හාව තෘෂ්ණාව මමත්තේ
ඒ හඳුනාගෙන ක්‍රමානුකූලව හික්මවාගෙන නිරෝධ ගලව ගලව දමන ගලව ගලව දමනකොට මොකද වෙන්නේ කාමයාගේ ආස්වාදේ හඳුනාගත්තා කාමයාගේ ආදීනවේ හඳුනාගත්තා ඒ නිසා කාමයාගේ නිස්සරණයේ ජීවිතේට කුරුතු කරනවා දැන් හිතන්න අපි හඳුනාගත්ත ධර්මයක් එක්ක අපි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ අරමුණු ලැබෙනකොට ඒ අරමුණු වල හික්මිලා ඉන්නවා නම් එන එන අරමුණු ඔස්සේ දුවන්නේ නැත්නම් එවැනි යෝගා වචරියෙකුට සමත භාවනාව දියුණු කරන්න පුළුවන්ද බැරිද සමත භාවනාව නැත්නම් අපට දියුණු කරන්න පුරුදු කරන්න බැරි ඇයි එහෙම ප්‍රශ්නයක් එන්නේ නැද්ද ස්වාමීන් වහන්සේ භාවනා කරන්න නම් භාවනා වෙන්නේ නැහෙනි ටික වෙලාවක් යනකොට හිත එහෙම දුවනවා ඒ කියන්නේ චක්කු විඥාන සෝත විඥාන ගාහන විඥාන ජීවා විඥාන කියන කාය විඥාන කියන මේ විඥානයන් ස්ථාරම්මණයන් වශයෙන් අරගෙන ඒව කන්තා මනාපා මේ විදිහට ගිහිල්ලා රාග නිස්සිත සිටවිලි බවට පත් කරගෙන ඉන්නවා සිත සමතේට එන්නේ නැහැ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ ධර්මතාවන් හි හික්මීමක් ඇති කරගත්තට පස්සේ ආන් එයාට නිස්සරණයට යන්න අවස්ථාව ලැබෙනවා පිටතට එතකොට මේ යෝගාවචර ජීවිතය සාර්ථක කරගන්න ඒ යෝගාවචරයට පුළුවන්කම ලැබෙනවා බුදුරජාණන් වහන්සේ පින්නතුනි එතකොට මෙන්න මේ කාමයාගේ ආස්වාදය හඳුනගන්න එක මොකද කාමයාගේ ආස්වාදය කියන්නේ බොහොම සුළු මොහොතකට අරමුණ ඉෂ්ට දැන් අපි ඔය විදිහට ඉෂ්ට ආරම්මන කියලා එකතු කරගෙන අපිව ගෙයින් එළියට විසි කරන්නේ නැද්ද විසි කරනවා දැන් අවුරුද්දකට ගෙනාවු කේක් එක පුස්කාලා දැනුත් ඉෂ්ට ආරම්මනයක්ද නැහැ ඒක ඉෂ්ට ආරම්මනයක් දැන් කාන්තා ඔය කුයි පුස්කාපුවයි මම කනවා ඉවසකට කනවද නැහැ දැන් ඉවසන්නේ නැහැ මනාපා දැන් මතක් වෙනවද අර කියපුරා නැහැ දැන් පුස්සහයි දැන් මේ පුස්කාපු කේක් එකට ප්‍රියයිද නැහැ දැන් මේකේ ආසාවක් ඇතිවෙනවද නැහැ එහෙනම් මොකද කරන්නේ අල්ලාශි කරනවා එහෙම නැත්නම් අලුත් ගෙදරට කියලා දිනනවා අවුරුද්දට පුස්කාලානේ අපිට පහක ගින්දර වෙන කාටද නරක වෙච්ච නිසා වෙනතුනි ඔය හැම තැනම නතර කරලා තියෙන පිය රූපත් වෙන කාට හරි ගිහින් දෙන්න පුළුවන් නම් ගිහින් දෙනවා දැන් අප්‍රිය වුණාට පස්සේ එහෙම කරන්න පුළුවන්ද බෑ ඒ නිසා තවත් මොකද වෙන්නේ තවත් දුක් වෙනවා දිගින් දිගටම දුක් වෙනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ඊළඟ මොකද්ද රූපයේ පිළිබඳව මොකද්ද කරන්න කියලා රූපේ ආස්වාදේ මොකද්ද බුදුරජාණන් වහන්සේ මතක් කරන මහා දුක්ඛකන්ද සූත්‍රයේහි බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය ඒ තමයි ඉහළ කුල තුන එදා ඉන්දියාවේ ඒ කුල තුනේ එක් කුලයක හෝ වේවා යම් කාන්තාවක් ප්‍රිය රූපයක් ගැන කියන්නේ බුදුහාමුදුරුවෝ යම් කාන්තාවක් 15 හැවරදි හෝ 16 හැවරදි නම් 15 හැවරදි හෝ 16 හැවරදි නම් ඇය මහා විශාල ශරීරයක් නැති මධ්‍යම ප්‍රමාණයේ ශරීරයක් නම් ගොඩක් උසත් නැහැ ගොඩක් කොටත් නැහැ ගොඩාක් මහතත් නැහැ හුඟක් කෙට්ටුත් නැහැ හුඟක්ම සුදුම සුදුත් නැහැ කළුත් නැහැ ප්‍රසන්න පැහැයක් තියෙනවා නේද නිරෝගිමත් කාන්තාවක් එවැනි 15 16 හැවිරිදි කාන්තාවක් දැස තවත් එවැනිම කෙනෙක් බලන්නේ කොහොමද කියලා භික්ෂුන් වහන්සේ අහනවා අනේ ස්වාමීනි ආය මොනවද අහන්නේ ඒ රූපේ බොහොම ප්‍රිය කරනවා ප්‍රිය කරලා අර විද්‍යදම ඉත්තා කාන්තා මනාපා කියලා අරගෙන යනවා අරගෙන ගිහිල්ලා අවුරුදු 80ක් තරගත වෙනවා මහණෙනි ද
දැම්මේ රූපයේ ආස්වාදය. මොකද ආස්වාදය? ඇයිගේ හැම බොහෝම ප්‍රසන්නයි. චර්මය බොහොම ප්‍රසන්නයි. හරියට දඹරන් පැහැයෙන් බබලනවා. ඒ නිසා ඒ රූපය අපි අරගෙන ගියා. ඇයගේ කටහඬ බොහොම ප්‍රසන්නයි. ඇයගේ බැල්ම බොහොම ප්‍රසන්නයි. මේ විදිහට මට සිල්ටු ශරීරයක්. ඒ නිසා ඒ රාගය ඇති කරගෙන අයිති කරගත්තා, රූපය අයිති කරගත්තා, රූපේ ආස්වාදයේ විඳිනවා. ආස්වාදයේ විඳ විඳ ඉඳලා අවුරුදු 80ක් ගත වුණා. දැන් මහණෙනි මේ රූපයේ ස්වභාවය මොකද්ද? දැන් ඊ රූපෙන් ආස්වාදයක් විඳින්න පුළුවන්ද? දැන් ඒ ආස්වාදයේ රූපේ තුල නැහැ. දැන් තියෙන්නේ මොකද්ද රූපේ? ආදීනව. බෙරේ බැඳගත්තා නම් දැන් ගහපන් කියන්නේ. දැන් ඉතින් ආයත හරිද පුළුවන් කම නැහැ. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා පින්නතුනි මේ රූපයගේ ආදීනවයයි කියලා. තවදුරටත් ධ්‍යානයට යනකොට තමන් මේ ආසාවෙන් අරගෙන ගිය ශරීරය ලෙඩ වෙලා අසනීප තත්වයෙන් ඕ වයසට ගිහිල්ලා අර ලස්සන කෙස් ඇටියේ නැහැ වැටලා ගිහිල්ලා. ඊළඟට ලස්සනට වුණාම රැලි වැටිලා. ඒ වගේම බොහොම පැහැදිලි කටහඬ නැති වෙලා වෙවුල වෙවුල කතා කරනවා. එහා මෙහා කඩිසරව ලැසි ගමනින් ගිය මේ රූබර 15 වැනි කාන්තාව කෙඳිරි ගගා කෙඳිරි ගගා හැරමිටි වාරුවෙන් ඇට සැකිල්ලක් බවට පත් වෙලා එහා මෙහා ගමන් කරනවා. දැන් මේ රූපයගේ ආදීනව දක්වා මහණෙනි තවත් ටික දවසක් ගියාම මේ මහල්ලා මේ මහල්ල ඇදවැටි මරණයටපත් වෙනවා. මරණයටපත් වූ මේ රූපයේ දස බලන ඕනෑම කෙනෙකුට පෙනෙනවා මේ රූපයේ දවසක් දෙකක් ගියාම නිල් පාට වෙලා ඉතිමිලා දුර්ගන්ධයක් හමනවා. දැන් ඒ සුවඳ තිබුණු රූපේ නෙවෙයි දුර්ගන්ධයෙන් පිරුණු අසුචි කලයක් වගේ. ඕජස් ගලනවා තවත් දවසක් දෙකක් යනකොට. ඊළඟට මේ ශරීරයේ රූපයේ දියවිවි දියවිවි යනවා. ඇස්වලින් කන්නාසා සියලුම ප්‍රියවැඩු ඉන්ද්‍රියන්ගෙන් සිදුරු වලින් පණුවන් එළියට ඇදි ඇදි එනවා. බලු කපුටන් කෑලි කඩ කඩ අරගෙන ගිහිල්ලා කනවා. මේ ශරීරයේ ඇට කටු එහා මෙහා විහිදෙනවා. මම දැක්ක අර ලස්සන නලල් තලය, ඒ ලස්සන මුව මඩල, ඒ ලස්සන සිහින් ඇඟිලි මේ ඔක්කෝම ගැලවි ගැලවි ඉවත් වෙලා බල්ලන් අරගෙන ගිහිල්ලා, කපුටන් අරගෙන ගිහිල්ලා, සතුන් අරගෙන ගිහිල්ලා තැන් තැන්වල කාලා දානෝ සූපන. මහණෙනි ඔබ මේ දකින්නේ රූපේ ආදීනවයයි. එහෙනම් දැන් රූපය අතහරිනවද? කමක් නැහැ, හාමුදුරනේ තව රූපයක් හොයාගන්නෝ. ඒ අපි පුරුදු කරපු ක්‍රමය. නිස්සරණය මහණෙනි මේ රූපේ පිළිබඳව ඇති කරගත්ත රාගී හික්මීමක් ඇති කරගන්න. විනයෝ ඒ වගේම පහන හික්මීමක් ඇති කරගෙන ප්‍රහාණය කරන්න. මේ රූපේ නැවත නැවත අල්ලන්න එපා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මතක් කළා වේදනාවෙහි ආස්වාදයේ කුමද්ද ආදීනවේ කුමද්ද නිස්සරණය. ඒ ටික හරි ප්‍රසන්නයි පිටතුනි. වේදනාවේ ආස්වාදයේ කුමද්ද? වේදනාවේ ආස්වාදයේ තමයි මේ කාමය. ඇස කන නාසය දිව ශරීරය පිනව පිනවා හිටිය ආස්වාදයක් ලැබුවා. ඒ යෝගාවචරයා පින්නතුනි මේ
කාමී ස්වභාවය දැකලා කාමී ස්වභාවය හඳුනාගෙන ආස්වාදයේ හඳුනාගෙන ආදීනවේ හඳුනාගෙන කාමයේ අතහැරියා. ඒ නිසා මොන විදිහේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන අරමුණක් Tamanට හමු වුණත් දැන් ඒ අරමුණෙන් එන වේදනාව විඳින්න කැමතිද නැද්ද? විඳින්න කැමති නැහැ. ඒක දැන් මේ යෝගාවචරයා එක පැත්තකින් හික්මගෙන තියෙනවා, අනිත් පැත්තෙන් ප්‍රහීණ කරගෙන යනවා. මෙල්ල කරගන්නවා, දලවලා එක් කරනවා. මෙල්ල කරනවා, දලවලා එක් කරනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. මෙල්ල කරා, ගලවලා දැම්මා. දැන් මොකද යාද වෙන්නේ? සෝවාන් ඵලයට යන්න පුළුවන්. වේදනාවේ ආස්වාදයේ කුමද්ද මහණෙනි? වේදනාවේ ආස්වාදයේ තමයි රූපයේ, ශබ්දයේ, ගන්ධයේ, රසයේ, ස්පර්ශයේ සමග තියෙන කාමයේ ඉවත් කරපුවාම. කාමයේ ඉවත් කළා බලපුවාම ඊළඟට මොකද වෙන්නේ? ඒ කර්මස්ථානයක් බවට පත් වෙනවා. කර්මස්ථානයක් බවට පත් වෙන මේ රූපයේ පින්නතුනි හීසා ලෝමා නකා දන්තා තචා තතු මංසා නහර කොටස් වෙන වෙනම අරගත්තා. ඒ වගේම පඨවි ආපෝ තේජෝ වායෝ ආදී වශයෙන් මේ කොටස් අරගත්තා. මේ ඕනෑම එකකින් අපිට ඇතිවෙන්නා වූ වේදනාව හඳුනන්නේ කොහොමද? කාමයේ අතහැරීම. ඒ නිසා කාමයේ අතහැරීම මොකද වෙන්නේ? විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකග්ගතා සහිත පතම ධානය. කාමයේ නැති වුණා මොකදනේ? රූපේට සිත යොදපුවාම විතක්ක 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 ඒ රූපේ දිගටම අරගෙන අරගෙන යනකොට ඒ රූපයත් එක්ක මතුවෙනවද? මොනවද? ඉත්තා, කන්තා, මනාපා, පිය රූප යම්පත් නැහැ. ඊළඟට කාමූප සංහිතා රජනීයා. රාග සහගත සිතුවිලි පහළ වෙනවද? එහෙම පහළ කරවන්නේ නැත්නම් රූපේ කර්මස්ථානයක් වෙනකොට යෝගාවචරයාට මොකද වෙන්නේ? ආන් ඒ කර්මස්ථානයේ තුල ප්‍රීති සුඛ ඒකග්ගතා. ප්‍රීතියක් ඇති වෙන. මොකද මේ ප්‍රීතිය සිතේ ඇති වෙන? කාමයෙන් තොරව රූපය දැක්දැකීමේ සතුට. ඇයි අපිට මේ රූප එපා වෙලා තියෙන්නේ? ඉස්සෙල්ලාම අපි මේ රූපය අල්ලගත්තේ කාමයත් එක්ක. දැන් කාමකපේකෙ විදිහ බැරි හින්දා ඒ රූපය අප්‍රිය වෙලා දැන් දුකයි. හැබැයි ඔය රූපේම, ඔය ප්‍රිය කරපු රූපේම පින්නතුනි කර්මස්ථානයක් කරගත්තොත් ආන කාමයාගේ ආදීනව දැකලා කාමයාගේ නිස්සරණය හොඳටම අවබෝධ කරගෙන තේරුම් අරගෙන ඊළඟ රූපේ දැකලා රූපේහි ආස්වාදයේ ආදීනව නිස්සරණය ඒ රූපය තුලින්ම දැකලා ඊළඟට මොකද කරන්නේ? වේදනාවේ ආස්වාදයේ දකිනවා. මොකද්ද? කාමයේ අතහැරලා රූපයේ දෙස බලන විට එය කර්මස්ථානයක් බවට පත් කරගෙන විතක්ක විචාර ප්‍රීති සුඛ. අනේ මෙච්චර කාලයක් මම මේ අරගෙන ආපු රූපයත් එක්ක කාමයේ වැඩිච්ච නිසා නේද මම දුක් විඳලා තියෙන්නේ. දැන් මොකද මට තියෙන්නේ? ප්‍රීති සුඛ. මට ප්‍රීතියක් ඇති වෙනවා කාමයෙන් තොරව මේ රූපය දිහා බලනකොට. කාමයෙන් තොරව මේ රූපය දිහා බලන විට මට සතුටක් වගේම සුඛයක්, කායික වශයෙන් සැනසීමක් එනවා. දැන් මට දුව දුව හම්බ කරන්න ඕනේ නෑ වැඩිය. දුවමින් වෙහෙසමින් බඩු මුට්ටු ගේන්න ඕනේ නෑ. පළඳනාවන් ගේන්න ඕනේ නෑ. ඇඳුම් පැළඳුම් ගේන්න ඕනේ නෑ. මම දන්නවා මේ රූපයේ ස්වභාවය මොකක්ද කියලා. පින්නතුනි ඊළඟට වේදනාවේ ස්වභාවය ආයමත් මොකද්ද කරන්නේ? ආස්වාදය. මේ දෙස බොහෝ වෙලා බලන විට නුවණට යොමු කරනකොට, සිතට යොමු කරනකොට විතක්ක විචාර හැට ප්‍රීති සුඛයේ විතරක් භුක්ති විඳිනවා. මේ විතර අවසානේ උපේක්ඛා ඒකග්ගතා සහිත චතුත්ථ ධානය. මොකක්ද ඒ කියන්නේ? වේදනාවෙත් අනිත්‍ය ස්වභාවයක් පවතිනවා. වේදනාවත් ස්ථිර
නැහැ. ඉස්සලා වේදනාවේ ප්‍රීති සුඛ තිබුණා. ඊළඟට සුඛය තිබුණා. දැන් උපේක්ඛා මධ්‍යස්ත වුණා. ඒ නිසා වේදනාවෙත් තියෙන වෙනස් වෙන ස්වභාවයක් ඒකත් පිට දුන්නේ අතහරින. අතහරින යෝගාවචරයා මේලු මේ ලෝකයේ පවතින ලෝකයේ පවත්වාගෙන යන රාගය රූපය වේදනාව මේ සියල්ල විදීම අතහැර විදීමෙන් තොරව ලබන්නා වූ උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කර ගන්නවා අප ජීවිතය පින්නතුනි සසරට විසි කරන්නේ කාමයෙන් පුරවාගෙන නම් ඒ කාම සිටිවිලි වලින් පුරවාගත්ත අපේ ජීවිතේ මොනතරම් විසි කර දැම්මත් ඒ දාපු දාපු තැන්වල නැවත නැවත බැලවෙනවා ඒ නිසා අප ඇසට හසු වන අරමුණු විසි කළ යුත්තේ කාමයේ අධහැරලා අපි පුරුදු වෙලා තියෙනවා කාට කාටත් දෙන්න මම ඇහැ පිනවන්නේ නෑනි කන පිනවන්නේ නෑනි නාසය පිනවන්නේ දිය පිනවන්නේ නෑනි මං සිල් ගත්ත කෙනෙක්නි මං උඹලකඩවත් කන්නේ නෑනි කියලා අර ඔක්කොම අරමුණු විසි කරනවා විසි කරලා තියෙන්නේ ආමයත් එක්ක සසර කෙලවර කරන්න බෑ ඒ නිසා යමක් අතහරිනවා නම් අතහරින්න ඕනේ කම්සප වේගිත ආයෙ විඳින්න බැරි නිසා නෙමෙයි පැණි උරලා හපයක් වෙච්ච නිසා නෙවෙයි විසි කරන්නේ එහෙම නැත්තම් අනිත්‍ය දකින්න නිසා බොරුවට විසි කරනව නෙවෙයි විසි කරනවට කොහොමද කාමී ආස්වාදය කාමී ආදීනවය කාමී නිස්සම්මේ දනගෙන රූපේ ආස්වාදය රූපේ ආදීනවය රූපේ නිස්සරණය හඳුනාගෙන ඒ වගේම වේදනාවේ ආස්වාදය වේදනාවේ ආදීනවය වේදනාවේ නිස්සරණය හඳුනාගෙන විසිකලොත් ආයේ කවදාවත් ඒ වහුල ගන්නෙ ආයේ අහුලන්නේ නැත්නම් නැවත සසර ගමනකුත් නෑ ඒ නිසා සසර ගමනක් නැති සසරින් එතර වූ ලෝකෝත්තර වූ චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා මේ ශ්‍රී සද්ධර්මයේ හේතු වාසනා වී පවතිවා පින්වත්නි අද ධර්ම දේශනාවේ පූර්ණ දායකත්වය ලබා ගන්නී ඒජී අයිරාංගනී සෙනෙවිය සහ ඒජී චන්ද්‍රා අතාවුද මහත්මිය නොම්බර 33 එක සියඹලගත් තැන්න මහනුවර ලිපිණී පදිංචි මේ පිටතුන් මේ ධර්ම දේශනාවේ දායකත්වය ලබා ගැනීමෙන් සිංබර බලාපොරොත්තුව අරමුණ වෙලා තියෙන්නේ මියගිය ඥාතිත්ව පුණ්‍යානුමෝදනා කිරීම විශේෂයෙන්ම කේ අහස් පොකුණ ආදරණීය මෑණියන් වහන්සේ අභාවයට පත් වෙලා වසරක් ගත වුණා ඒ වගේම ආදරණීය පියාණන් වහන්සේගේ අභාවය සිද්ධ වුණා එතුමා වස්සීපත් කරමින් විමලසිරි මහතා සහ එම මහත්මිය අභාවයට පත් වෙලා ඒ දෙපළවත් මේ අවස්ථාවේදී සිහිපත් කරනවා AH 30 අතාවුද මහත්මයා ඇතුළු පවුලේ සියලුම මියගිය ඥාතීන් සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කරනවා ඒ සියලුම ඥාතීන් අහස්පුකුණ පවුලේ අතාවුද පවුලේ මියගිය සියලුම ඥාතීන් මේ පින් අනුමෝදන් වීමෙන් පරලොව ජීවිතයන් සුවපත් කරගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිවනින් සනසීම උදා කරගනිත්වා සසාදු කියලා පින් අනුමෝදන් කරන්නේ ඒ වගේම සෙත් ප්‍රාර්ථනා කරනවා කුසුම් අහස්තුකුණ මහත්මියට ඉක්මන් සුවේ ප්‍රාර්ථනා කරනවා එතුමිය රෝගී තත්ත්වයෙන් පසු වෙන නිසා ඒ වගේම රත්න මැණිකේ මෙනෙවියට නිදුක් නිරෝගී සුවේ ප්‍රාර්ථනා කරනවා ඒ වගේම සියලුම දරුවන්ටත් නිදුක් නිරෝගී සුවේ ප්‍රාර්ථනා කරන ගමන් මේ ධර්ම දේශනාවේ දායකත්වය ලබාගත් ඒජී අයිරංගනී මෙලවිය සහ ඒජී චන්ද්‍රා අතාවුද මහත්මිය ඇතුළු අද මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න මේ ස්ථානට පැමිණි සියලු දෙනාටත් ඒ වගේම
රූපවාහිනිය ඔස්සේ බලන දකින සියලු පින්නතුන්ටත් මේ සිද්ධ කරගත්ත උදාර කුසල ශක්තිය කායික මානසික සුවපත් භාවයේ ඇති කරගන්න ඒ වගේම සසර ගමන සුවපත් කරගන්න අරදර කම්කටොළු අපි වැඩි කරගෙන තියන්නේ ඇයි කියලා අපිට පේනවා කාමයේ වැඩි වෙන්න දුක වේදනා වැඩි වෙනවා කාමයේ අඩු කරගන්න දුක් වේදනා අඩු කරගන්න පුළුවන් කාමයෙන් සම්පූර්ණ මිදුනහම නිවන සාක්ෂාත් කරගන්න පුළුවන් ධර්මයේ අවබෝධ කරගන්න පුළුවන් ඒ නිසා මේ හැමදෙනාටම මේ හැමදෙනාටම ඔය කියන උතුම් සැනසීම උදා කරගන්නට මේ ශ්‍රී සද්ධර්මය හේතු වාසනාවේ පවතිවා සාදර ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම අවසාන වශයෙන් විහාරස්ථානයේ වැඩ සපෝතිවදාල අතිගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ තුස්වාමීන් වහන්සේලාටත් ඒ වගේම මේ පිටතුන් නමින් අභාවිත පත්තුන සිල් ඥාති වර්ගයාටත් බෞද්ධ ආමාත්‍ය ජාලේ අපේ පින්වත් කාර්ය මණ්ඩලයේ හැමදෙනාටමත් තුන්නුරුවන්ගේ ආශිර්වාදයෙන් ප්‍රාර්ථනා කරනවා අපවත්ියත් වදාල් ස්වාමීන් වහන්සේලාට පුණ්‍යානුමෝදනා කරන ගමන් මේ හැමදෙනාගේම දෙලොව අභිවෘද්ධිය සැලසේවා ප්‍රාර්ථනීය බෝධීන් තුම් මොණිවෙනි සැනසීම උදා වේවා ප්‍රාර්ථනා කරනවා ආකාශත්තා ච බුම්මත්තා දේවා නාගා මහිත්තිකා පුඤ්ඤත්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාගා මහිත්තිකා පුඤ්ඤං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති සාදු 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 පින්වත්නි ඔබ අප කෙරෙහි මෙත් සිතින් මේ උතුම් සදහම් දේශනාව පවත්වා වදාළ මහනුවර මාබිල්මඩ ශ්‍රී විසුද්ධාරාමාධිපති පේරාදෙනිය පැණිදෙනිය ශ්‍රී භාරතී විද්‍යායතන පිරිවෙන් පරිවේනාධිපති පූජනීය කොළෙලියේ සුදස්සි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයත් උන්වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසත් අප විසින් රැස් කරගන්නට ඊදුණු සියලු කුසල් උන්වහන්සේට සාදු නහඳ පවත්වා අනුමෝදන් කරමු සාදු 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 පින්වත්නි සමගින් බෞද්ධ ධානාලිකාවේ මහනුවර මැදස්ථානයේ මගින් ඔබ වෙත ගිනා මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් නිමාවට පත්වනවා ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ ගෞතම බුදු සසුනේදීම ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා තෙරුවන් සරණයි